ආයුබෝවන් තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 11 ශ්‍රේණිය දෙවනි පාඩම බුදුගුණ අනන්තය කියන පාඩම ඇසුරින් ගිලනුන්ට උපස්ථාන කිරීම පිළිබඳව සාකච්ඡා කරමු. වෙසක් පොහොය නිමිති කරගෙන ක්‍රියාත්මක කළ ආගමික වැඩසටහනක් සෑම වසරකම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සඳහා නිර්දේශ කරනු ලැබේ. වෙසක් පොහොය නිමිති කරගෙන ක්‍රියාත්මක කරන්නට ඕන ආගමික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හැම වර්ෂයකම හැම පාසලකටම නිර්දේශ කරනවා. මේ වරතේ එම වැඩසටහන පිළිබඳව විදුහල්පතිතුමා විසින් ගුරු සිසු දෙපිරිස දැනුවත් කරන ලදී. එහි එක් දිනයක් අසරණයින්ට පිහිටවීම හා ගිලනුන්ට උපස්ථාන කිරීමට වෙන් කර තිබුණි. වෙසක් පෝය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන වැඩසටහනේ එක දවසක් වෙන් කරලා තිබුණේ අසරණයින්ට පිහිටවීමට සහ ගිලනුන්ට උපස්ථාන කිරීම සඳහා. අසරණයින්ට පිහිටවීම ගිලනුන්ට උපස්ථාන කිරීම සඳහා තමයි එක දවසක් වෙන් කරලා තිබුණේ මේ වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන වැඩසටහන සඳහා. මේ වැඩසටහනේ එක දවසක් අසරණයින්ට පිහිටවීම හා ගිලනුන්ට උපස්ථාන කිරීම සඳහා වෙන් කරලා තිබුණා. එය ක්‍රියාත්මක කිරීමේ වගකීම විද්‍යාලයේ බුද්ධ ධර්මයේ උගන්වන ගුරු බව තුනට භාර කෙරේ. සාමාන්‍ය වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය වෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයවීම සඳහා වගකීම පැවරෙනවා බුද්ධ ධර්මයේ උගන්වන ගුරු භවතුන්ට, ගුරුවරුන්ට, හාමුදුරුවරුන්ට. එහිදී තවත් අංගයක් එයට එකතු කිරීමටද ඔවුහු විදුහල්පතිතුමාගේ නිර්දේශය ලබා ගත්. වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරපු වැඩසටහනට අසරණීන්ට පිහිටවීම ගිලනුන්ට උපස්ථාන කිරීම කියන දෙක සහ ඊට අමතරව තවත් විශේෂ අංගයකුත් එකතු කරගන්න විදුහල්පතිතුමාගෙන් අනුමැතිය ලබා ගන්නවා. එනම් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණාංග කිහිපයක් නම් කර 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සෑම ශිෂ්‍යාවකම එම ගුණාංග අදාළ සාරගර්භ ලිපියක් ඉදිරිපත් කළ යුතු වීමයි. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණාංග කිහිපයක් නම් කරනවා. ඊට පස්සේ නම් කරලා 6 ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා හැම ශිෂ්‍යෙක්ම ශිෂ්‍යාවක්ම ඒ ගුණාංග ඇතුළත් කරලා සාරගර්භ ලිපියක් ඉදිරිපත් කරන්නට ඕන කියන විශේෂාංගය තමයි එකතු කරන්නේ. එම ලිපිය ලිවීමට අදාළ එක් උපදේශයක් වූයේ මාතෘකා කොටගත් ගුණාංගය තුලින් ශිෂ්‍ය ජීවිතය සකස් කර ගැනීමට උපකාරවන ආදර්ශද ඊට ඇතුළත් විය යුතුය. මේ පත්‍රිකාව සකස් කරද්දී, මේ ගුණාංග ඇතුළත් ලිපි සකස් කරද්දී එම ලිපිය ලිවීමට අදාළ එක් උපදේශයක් වූයේ මාතෘකා කොටගත් ගුණාංගය තුලින් ශිෂ්‍ය ජීවිතය සකස් කර ගැනීමට උපකාරවන ආදර්ශද ඊට ඇතුළත් විය යුතුය යන්නයි. ඒක කොන්දේසියක් තිබුණා. ඒ ඉදිරිපත් කරන ඒ ලියන ගුණාංගය ශිෂ්‍ය ජීවිතයටත් වැදගත් වෙන්නේ කොහොමද, ශිෂ්‍ය ජීවිතයටත් අදාළ කරගන්නේ කොහොමද කියන එකත් අවධාරණය කළ යුතු වුණා. එසේම හොඳ නිර්මාණයට තෑගි ප්‍රදානය කරන බවත් වර්ෂ අවසානයේ බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් පළ කරන ගවේසි සංගරාවට එම ලිපි ඇතුළත් කරන බවත් දන්වන ලදී. ඒ විතරක් නෙවෙයි, මේ විදිහට ලිපි සකස් කරන අයගේ හොඳ ලිපි සාරගර්භ විදිහට
නිර්මාණය කළ තියෙන ලිපි බෞද්ධ සංගමය මගින් පළ කරන වර්ෂය අවසානයේදී පළ කරන ගවේෂී කියන සඟරාවටත් ඇතුළත් කරන බව දැනුම් දීලා තිබුණා. එසේ තෝරාගත් ලිපිවලින් කිහිපයක් පහත දැක්වේ. ඒ විදිහට පෝය දවස නිමිති කරගෙන පාසල තුල ක්‍රියාත්මක වෙන්නට ඕන වැඩසටහන නිමිත්තෙන් අලුතින් බෞද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ උගන්වන ගුරු භවතුන් විසින් සංවිධානය කරගත්ත ලිපි එකතු කිරීමේ ලිපි ලිවීමේ වැඩසටහනේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරපු ලිපි කිහිපයක් පහතින් මේ පාඩම විදිහට සාකච්ඡා වෙනවා. පළවෙනි එක ගිලනුන්ට උපස්ථාන කිරීම. ගිලනුන්ට උපස්ථාන කිරීම තමයි පළවෙනි ලිපිය. කායික හා මානසික රෝගාබාධ වැළඳීම හෙවත් ව්‍යාධි දුක සසර සැරිසරන සියල්ලන්ටම අත්විඳීමට සිදුවේ. කායික හා මානසික රෝගාබාධ. කායික රෝග තියෙනවා, මානසික රෝග තියෙනවා. කායික රෝග, මානසික රෝග. රෝග වර්ග දෙකයි. එතකොට අපෙන් කෙටි ප්‍රශ්නවලදී අහන්න පුළුවන්, මතක තියාගන්නට වෙනවා. රෝග තමයි කායික රෝග, මානසික රෝග. කායික රෝග තිබෙනවා, මානසික රෝග තියෙනවා. මේ කායික රෝග සහ මානසික රෝග වැළඳීම දුක්ඛ ආර්ය සත්‍ය යටතේ සාකච්ඡා කළොත් ව්‍යාධි දුක විදිහට තමයි කතා කරන්නට වෙන්නේ. ව්‍යාධි දුක. කායික රෝග සහ මානසික රෝග වැළඳීම ව්‍යාධි දුක යටතේ කතා කරන්න පුළුවන්. සසර සැරිසරන සියල්ලන්ටම අත්විඳීමට සිදුවේ. ව්‍යාධි දුක කියන එක සංසාරයේ සැරිසරන, සංසාරයේ ජීවත් වෙන, ඉන්න, ඉපදෙන හැම කෙනාටම අත්විඳින්නට සිදුවෙන දුකක්. ව්‍යාධි දුක කියන්නේ ලෙඩවීම කියන දුක හැම කෙනාටම විඳින්නට වෙනවා. එසේ රෝගී වූ තැනැත්තා ගිලනකු ලෙස හැඳින්වේ. එහෙම රෝගාතුරු තත්ත්වයට පත් වෙන අයට ගිලන් අය කියලා හඳුන්වනවා. කයින් මෙන්ම මනසින්ද දුර්වල වී විවිධ දුක් වේදනා විඳිමින් ඔත්පලව සිටින ගිලන් තැනැත්තාට නිරෝගීව සිටින සිටින ආශ්‍රිතයන්ගේ උපකාරය අවශ්‍යය. සාමාන්‍ය දුර්වල වෙලා කියපු විවිධ දුක් වේදනා විඳිමින් ඔත්පල එක් තැන් වෙලා සිටින ගිලන් තැනැත්තන්ට නිරෝගීව ඉන්න අයගේ උපකාර අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එහිදී වෛද්‍යවරයෙකුගේ සේවය තරමටම උපස්ථායකයාගේ සේවයද වැදගත්. වෛද්‍යවරයාගේ සේවය වගේම උපස්ථායකයාගේ සේවයත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. වෛද්‍යවරයෙක්ගේ වගේම උපස්ථායකයෙක්ගේ උදව් උපකාර. වෛද්‍යවරු ඉන්නවා, ඒ වගේම රෝගතුරු තත්ත්වයට පත්වෙච්ච අයට උදව් උපකාර කරන්න, අප උපස්ථාන කරන්න පිරිසක් සිටිනවා. වෙදකම මෙන්ම හෙදකමද රෝගී වූ අයෙකුට අවශ්‍යය. වෙදකම කියන්නේ වෛද්‍යවරයාගේ ක්‍රියාව. වෙදකමට අමතරව හෙදකම. වෙදකම, හෙදකම. වෙදකමයි හෙදකමයි දෙකම අසරණ තත්ත්වයට පත්වෙච්ච රෝගියෙකුට පවතින්නට ඕන, ලබා දෙන්නට ඕන. වෙදකම, හෙදකම. වෙදකම කියන්නේ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන, රෝගියා සුවපත් කිරීමට ලබා දෙන, නිර්දේශ කරන දේවල් සහ ලබා දෙන උපදෙස්, ඒ හැම දෙයක්. ඉතින් රෝගියාට ඒ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන බෙහෙත් ලබා දීම, රෝගියාගේ මානසික තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්නට ඔහු සමග කටයුතු කිරීම, මෙයාදී සියලුම කරුණු හෙදකම යටතේ තමයි සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වෙදකමත් හෙදකමත් කියන දෙකම ඕන රෝගී තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරුන් අතර මෙන්ම හෙදවරුන් අතරද පරමාදර්ශී වූහ.
බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරු අතර විතරක් නෙමෙයි හෙදවරුන් අතර වෛද්‍යවරු අතර සහ හෙදවරුන් අතර පරමාදර්ශී චරිතයක් වුණා. බුදුරජාණන් වහන්සේ බේසජ්ජ ගුරුවරේ වෛද්‍යවරේ සත්හට වන බව දුකට වේදාන ලෝවර සංග්‍රහවේදී කිව්වේ එහෙමයි. සත්‍යයට සංසාරයේ නැමැති රෝගය වැළඳෙන හින්දා ඒකෙන් සුවපත් කරගන්නට කෙලෙස් දුරු කරගන්න තත්ත්වයට පත් කරන්න සුවපත් කරන්න මිනිසුන්ගේ සිත් කෙලෙස් වලින් සුවපත් වෙන කරන්නට කටයුතු කරන නිසා බුදුරජාණන් වහන්සේ දුකට වේදානන් කියලා හඳුන්වන බව අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ වෛද්‍ය කියන தත්ත්වේ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ළඟ පැවතිච්ච තවත් ලක්ෂණයක් තමයි හෙදවරුන් තුල පවතිනට ඕන ලක්ෂණත් උන්වහන්සේ කප්පා. එක් අවස්ථාවක වෛද්‍යවරේ එක් අවස්ථාවක හෙදවරේ විදිහට කටයුතු කරන උන්වහන්සේ අව්‍යාජ වූ මහා කරුණාවෙන් යුතුව රෝගීන්ට සියතින්ම උපස්ථාන කළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් වූ බුදුරජාණන් වහන්සේ කරුණාවේ මහා කරුණාවේ රෝගීන්ට තමන්ගේ අතින්ම උපස්ථාන කරන්න පියදුණු ශාස්ත්‍රවරයෙක්. පෝතිගත තිස්ස තෙරුන් පිළිබඳ කතා පුවත මේට එක් නිදසුන. පෝතිගත තිස්ස තෙරුන් පිළිබඳ කතා පුවත. පෝතිගත තිස්ස හාමුදුරුවන්ගේ කතාව ඉතා ප්‍රසිද්ධ කතා පුවතක්. බෞද්ධ දුවදරුවන් නිරන්තරයෙන්ම අහලා තියෙන කතාවක් තමයි පෝතිගත තිස්ස හාමුදුරුවන්ගේ කතාව. මේට හොඳ නිදසුනක්. බුදුරජාණන් වහන්සේ වෙදකම සහ හෙදකම කියන දෙකම සිද්ධ කරා කියන එකට හොඳම උදාහරණය තමයි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පිළිබඳ කතා පුවත. හොඳින් මතක තියාගන්න පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පිළිබඳ කතා පුවත කියන ඒ වචන ඒ හාමුදුරුවන්ගේ නම අපිට හොඳින් නිවැරදිව කියන්න පුළුවන් වෙන්න ඕන ලකුණු ලබා ගන්න තරම්. නමින් තිස්ස නම් වූ උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිලි හටගැනිණි. අපි මේ කතාව බලමු. නමින් තිස්ස නම් වූ උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිලි හටගැනිණි. නම තිස්ස කියන නම හාමුදුරුවන්ගේ නම උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිලි හටගැනිණි. පුංචි බිබිලි හටගත්තා සිරුර තුල ශරීරය තුල. ක්‍රමයෙන් ඒවා විශාල වී සිරුර පුරා පැතිරිණි. ඉතාමත් කුඩාවට හැදුණු බිබිලි ක්‍රමයෙන් විශාල වෙනවා ශරීරය පුරා පැතිරෙනවා. එබැවින් වන වූ සිරුරක් ඇති තිස්ස යන අර්ථයෙන් පූතිගත තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රචලිත වූ වන වූ සිරුරක් තුවාල වෙච්ච වන කියන්නේ තුවාල කියන එක තුවාල වෙච්ච සිරුරක් ඇති තිස්ස යන අර්ථයෙන් පූතිගත තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රචලිත වූ වන වෙච්ච සිරුරක් තියෙන බිබිලි හටගත්ත කියන අර්ථයෙන් තමයි පූතිගත්ත කියන්නේ පූතිගත්ත ශරීරය තුළ ගෙඩි හටගත්ත බිබිලි හටගත්ත කියන අර්ථයත් මේකේ ඇතුළත් වෙනවා. මුලදී මෙම තෙරුන්නට උපස්ථාන කිරීමට භික්ෂූ ඉදිරිපත් වූ මුලින්ම මේ පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ට උපස්ථාන කරන්නට හාමුදුරුවරු පෙළඹුණා. එහෙත් පසු කාලයේ අනුක්‍රමයෙන් රෝගය අසාධ්‍ය වී දුගඳත් ද වහනය වූ නිසා එම භික්ෂූහු රෝගය අතහැර ගියහ. මුලින් උපස්ථාන කළාට පස්සේ කාලයේදී ඒ තුවාල අසාධ්‍ය තත්ත්වයට නැවත සුවපත් කරන්න බැරි තරම් තත්ත්වයට අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ශරීරයෙන් ඉතාමත් දුර්ගන්ධය හමන්නට ගන්න. සාමාන්‍ය ඒ වගේ අපේ ශරීරයේ යම් කිසි විදිහේ රෝගයක් ඇති වුණාම සමහර වෙලාවට අපිට දරා ගන්නට බැරි තරම් දුර්ගන්ධයන් හමන්න පුළුවන්. මිනිසුන්ගේ ශරීරය තුළ දුර්ගන්ධය ඒ වගේ තුවාලයක් හැදුනට පස්සේ දැනෙන පිළිකුල් සහගත ස්වභාවය අනිත් සත්තුන්ටත් වඩා වැඩි සමහර වෙලාවට. ඒ හින්දා මේ හාමුදුරුවන්ගේ ඇඟ පුරාම පැතිරිච්ච බිබිලි පුපුරලා ඉතාමත් දරුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ හින්දා හාමුදුරුවරු
උන්වහන්සේට උපස්ථාන කරන්නට යොමු වෙන්නේ නැහැ දුර්ගන්ධය නිසා. පිළිකුල් සහගත ස්වභාවය අධික නිසා දරා ගන්න බැරි තරම් දුගඳක් උන්වහන්සේගේ ශරීරයේ පමනවා. එයින් පූතිගත තිස්ස තෙරුන් වහන්සේ පත් වූයේ දැඩි අසරණ භාවයකටයි. දැඩි අසරණ භාවයකට පත් වුණා. කිසිම දෙයක් කර කියා ගන්නට බෑ. එහෙම ඉන්න වෙලාවකදී තමයි උන්වහන්සේව අතහැරලා භික්ෂුන් වහන්සේලා ඉවත් වෙන්නේ. දිනක් විහාර චාරිකාවේ යෙදුණු බුදුරජාණන් වහන්සේට විහාර චාරිකාව බුදුරජාණන් වහන්සේ කුටිය ගඳ කිලේ ඉඳලා අනිකුත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න කුටිවල වැඩම කරනවා. කුටිවලට වැඩම කරනවා. ඒ වගේ වැඩම කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එම වඩින වෙලාවක එම තෙරුන්ගේ රෝගී තත්ත්වය දැකගත හැකි වේ. පූතිගත තිස්ස තෙරුන් වහන්සේගේ රෝගී තත්ත්වය දැනගන්න ලැබුණා. වහාම ක්‍රියාත්මක වූ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේද සහාය ඇතුව එම තෙරුන්ගේ තුවාල සෝදා පිරිසිදු කොට කායික සුවය ඇති කළ. ඒ වගේ රෝගීෙක් දැක්කම හෙදකම කරන වෛද්‍යවරයෙක්ගේ අපේ ලක්ෂණය වෙන්න ඕන. දැකපු ගමන් අපි ක්‍රියාත්මක විය යුතුයි. රෝගියෙකුට පත් වුණා නම්, මොකක් හරි අනතුරකට පත් වුණා නම් අනිවාර්යයෙන්ම ක්‍රියාශීලී වෙයි. ඉක්මනින් කටයුතු ආරම්භ කරන්නට ඕන. එහෙම ක්‍රියාත්මක වෙච්ච බුදුරජාණන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා සමග උන්වහන්සේව නාවල පිරිසිදු කරලා සුවය ඇති කරනවා. කායික සුවපත් භාවයේ ඇති කරන්නට යෙදුණා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ එකතු කරගෙන උන්වහන්සේ ලවා උණුවතුරු උණු කරවාගෙන ඒ උණුවතුරු අරගෙන ඇවිල්ලා පැන් පහසු කරවනවා පූතිගත තිස්ස තෙරුන් වහන්සේ. ඒ තුවාල සියල්ලක්ම ඉතාමත් හොඳින් තමන්ගේ අතින්ම පිරිසිදු කරනවා. එහෙම පිරිසිදු කරලා සාමාන්‍ය ජරා ජීර්ණ වෙච්ච ජරාවට පත් වෙච්ච තුවාලයක් හොඳට පිරිසිදු කළාට පස්සේ හොඳ සුවයක් ලැබෙනවා. කායිකව තුවාලයක් වුණත් හොඳට පිරිසිදු කළාට පස්සේ විශාල සුවයක් ලබා ගන්න පුළුවන්. ජරා වෙලා සැරව ගලලා තියෙන තුවාලේ වේදනාව අධිකයි. ඒ අධික තත්ත්වය අඩු කර ගන්න පුළුවන් තුවාලේ හොඳට පිරිසිදු කළාට පස්සේ. ඉතින් බුදුහාමුදුරුව මහා කරුණාවෙන් ඒ කාර්යය සිද්ධ කරන ආනන්ද හාමුදුරුව ඇතුළු හාමුදුරුවරු එකතු කරගෙන අනතුරු දේශනා කළ ධර්මයට සවන් දුන් තෙරණුවෝ පිරිපුන් මානසික සුවේ ලැබ සියලු කෙලෙස් නසා රහත් බව රහත්ව පිරිනිවන් පෑහ. මුලින්ම කායික සුවය ඇති කරනවා තුවාල පිරිසිදු කරලා පැන් වලින් පැන් පහසු කරවලා ඊට පස්සේ ධර්මීය දේශනා කරනවා. ධර්මයට සවන් දෙන මේ පූතිගත තෙරුන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරනවා. මහරහත් භාවයට පත් වෙනවා. ඒ අපි කතා කළේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව. උදරාබාධයකින් පෙළුණු භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළ කතා පුවත. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උදරාබාධයකින් පෙළුණු භික්ෂුන් වහන්සේ නමකට උපස්ථාන කරනවා. උදරාබාධයකින් පෙළුණු භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළ කතා පුවත. මේ කතා පුවත බෞද්ධ මූලාශ්‍රවල හමු වෙනවා. දරුණු උදරාබාධයකින්, උදරාබාධයක් කියන්නේ බඩේ අමාරුවක්. බඩේ අමාරුවකින් පෙළුණු හාමුදුරුව මලමූත්‍රා ගොඩෙහිමේ වැතිර සිටි එම භික්ෂුන් වහන්සේ ගැනද බුදුරදුනට දැන ගැනීමට ලැබිණි. මලමූත්‍රා පිටවෙච්ච මල තමන්ගේ තමන්ට සිද්ධ වෙච්ච ශරීර කෘත්‍ය තුලින් පිටවෙච්ච අපිරිසිදු දේවල්, ඒ වගේම මූත්‍රා කරපු දේවල් ඒ ගොඩේම වැතිරිලා ඉන්නවා. මේක දැනගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේට. අනතුරු උන්වහන්සේ රෝගී භික්ෂුන් වහන්සේ විසූ කුටිය වෙත වැඩම කළ. බුදුරජාණන් වහන්සේ ආරංචි ආවට පස්සේ දැනුණාට පස්සේ උන්වහන්සේ වැඩ ඉන්න කුටියට වැඩම කරනවා. අසරණව සිටි උන්වහන්සේගේ රෝගී තත්ත්වය පිළිබඳව උපස්ථානයට භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නොවීමට හේතුවත් විමසා සිටිය. විමසනවා
මේ සඳහා හේතුව මොකක්ද කියලා උන්වහන්සේට උපස්ථාන කරන්න පැමිණෙන්නේ නැති අයි කියලා. එවිට රෝගී භික්ෂුන් වහන්සේ කියා සිටියේ තමා රෝගීව සිටියදී රෝගී වූ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීමට කිසි දිනක සම්බන්ධ නොවීම නිසා තමනට මෙම තත්ත්වය උදා වූ බවයි. මේ හාමුදුරුවෝ දේශනා කරනවා තමන් කිසිම දවසක අනිත් භික්ෂුන් වහන්සේලා රෝගී වුණාම උපස්ථාන කරන්න ගිහිල්ලා නැහැ. අපෝපස්ථාන කරලා නැහැ. ඒ නිසා තමයි මට මේ වගේ තත්ත්වයක් සිද්ධ වුණේ, මේ වගේ තත්ත්වයක් ඇති වුණේ කියලා හාමුදුරුවෝ කියනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේද සහයෝගය ඇතිව උණු ජලයෙන් එම භික්ෂුව සෝදා පවිත්‍ර කොට උපස්ථාන කළහ. ආනන්ද හාමුදුරුවෝත් එකතු කරගෙන උණු පැන් වලින් උන්වහන්සේවත් පවිත්‍ර කරනවා, පිරිසිදු කරනවා. පසුව සෙසු ආරාමික භික්ෂූන් කැඳවා විශේෂ අනුශාසනාවක්ද කළහ. ඒ විතරක් නෙවෙයි, විහාරස්ථානයේ හිටපු සියලුම හාමුදුරුවන් වහන්සේලා එකතු කරලා අනුශාසනාවක් පවත්වනවා. ගොඩක් වැදගත් වෙන අනුශාසනාවක්. හොඳින් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් වෙනවා. බලමු මේ අනුශාසනාව මොකද්ද කියලා. මහණෙනි, මහණෙනි, ඔබට දැන් මවක නැත, පියකු නැත. එහෙන් මෙබඳු අවස්ථාවකදී එකිනෙකා අවනොවුන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. මගේ මෙම අවවාදය පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ, ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ. මහණෙනි, ඔබට දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැහැ. ඒ නිසා ඔබ එකිනෙකාට උදව් කරන්නට ඕන. එක භික්ෂුවක් රෝගාතුර වුණාම අනිත් භික්ෂුන් උපස්ථාන කරන්නට ඕන, පිහිට වෙන්නට ඕන. ඒ භික්ෂුන් වහන්සේ සුවපත් වුණාම තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සමහර විට රෝගාතුර වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අන්‍යෝන්‍ය වශයෙන් උපස්ථාන කරගනිමින්, අපෝපස්ථාන කරගනිමින් කටයුතු කළ යුතුයි. මේ මගේ අවවාදී පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන කෙනෙක් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් මට උපස්ථාන කරන්නේ කියලා කියනවා. යම් කිසි කෙනෙක් මට උපස්ථාන කරනවා නම් ඒ ගිලනුන්ට උපස්ථාන කරන කෙනෙක්, ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ කියන ආදර්ශය බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. මේ බුදුරාබාදීන් පෙළුණු හාමුදුරුවන් වහන්සේ පත් වෙච්ච අපහසුතාවයේ අවස්ථාවේදී ඒ අපහසුතාවයෙන් මුදවගෙන අනතුරුවයි මේ අනුශාසනාව පවත්වන්නේ. යනුවෙන් අවවාද කරමින් ගිලාන උපස්ථානයේ බුද්ධ පූජාවක් බවට පත් කළ සීක. ගිලාන් අයට උපස්ථාන කරන එක බුද්ධ පූජාවක් හා සමානයි, බුදුරජාණන් වහන්සේට කරන දෙයක් හා සමානයි කියලා ප්‍රකාශ කළා. එමෙන්ම ගිලනුන්ට උපස්ථාන කරන්නකු තුළ තිබිය යුතු ගුණාංග පහක්ද උන්වහන්සේ දේශනා කළහ. ගිලනුන්ට උපස්ථාන කරන්නට කටයුතු කරන අය හතුව තියෙනට ඕන ගුණ පහක් දේශනා කරනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායිකව රෝගී වූ අය සුවපත් කළ අවස්ථා ගණනාවක් පිළිබඳව සූත්‍ර ධර්මවල දැක්වේ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායිකව රෝගී වූ අය සුවපත් කරපු අවස්ථා ගණනාවක් පිළිබඳවම සූත්‍රවල තොරතුරු සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේ ඒ වන විට වැඩවිසූ පිප්පලී ගුහාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළ. මහා කාශ්‍යප හාමුදුරුව එක් අවස්ථාවක රෝගාතුරු තත්ත්වයට පත් වෙනවා. ඒ අවස්ථාවේදී රෝගී වූ මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ බැලීම සඳහා බුදුරජාණන් වහන්සේ පිප්පලී ගුහාවට වැඩම කරනවා. එහිදී බුදුරජාණන් උන්වහන්සේගේ සුවදුක් විමසා සත්ත බොජ්ජංග දේශනා කොට රෝගී සුවපත් කළ බව සඳහන් වේ. මහා කස්සපත්තේර බොජ්ජංග පිරිත් පොතේ පවතින සූත්‍ර දේශනාව මහා කස්සපත්තේර බොජ්ජංග සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ දැක්වෙන්නේ මහා කාශ්‍යප හාමුදුරුව රෝගාතුරු වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සත්ත බොජ්ජංග දේශනා කරලා උන්වහන්සේ සුවපත් කරපු ආකාරය පිළිබඳව. කුමන ආකාරයක රෝගියෙකුට වුවද රෝගී නිරෝගී අයගේ සහාය ලැබිය යුතුය. සහාය ලැබෙන්නට ඕන බුදුරදුන් ඒ ක්‍රියාවෙන් පෙන්නුම් කර ඇත. එම
බුදුගුණය අප විසින් ආදර්ශයට ගත යුතුයි. අප කායික රෝගී තත්වයෙන් පෙළුණු අවස්ථාවක් සිහියට නගා ගනිමු. අපි කායිකව රෝගතුරු වෙච්ච අවස්ථාවක් කල්පනා කළ බලන්න. අවස්ථාවේ අප විඳි පීඩාව දුරු කරලීමට වෛද්‍යවරුන් හෙද හෙදියන් හා උපස්ථායකයින්ට අමතරව ඥාතීන් හිතවතුන් හැකි ලෙසට සාත්තු කිරීමට සහාය වූ අයුරු අපට මතකය. වෛද්‍යවරු හෙදවරු ඊට අමතරව ඥාතිවරු හිතවත් අය අපි රෝහල් ගත වෙලා වගේ ඉන්නකොට රෝගීකට පත් වෙලා ඉන්නකොට උපස්ථාන කරපු ආකාරය මතක තියෙනවා. එබඳු සහායක් නොලැබුණා නම් අප තවත් අසරණ තත්වයට පත්වීමට ඉඩ තිබුණි. සාමාන්‍ය රෝගාතුරු වුණාම ඒ විදිහට ඥාතිවරු වෛද්‍යවරු අපිට සත්කාර කරනකොට අපේ හිත ගොඩක් සුවපත් වෙනවා. හිත සුවපත් වෙනවත් එක්කම අපේ කායික රෝගත් ඉතාමත් ඉක්මනින් සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම උදව් උපකාර ගන්න අපි තවත් කෙනෙක් අපේ යාළුවෙක් රෝගාතුරු වුණාම ඒ අය වෙනුවෙන් උපස්ථාන කරන්නට ඕන. ඒ අය වෙනුවෙන් අපේ යුතුකම් කරන්නට ඕන. එබැවින් අප රෝගීව සිටින අවස්ථාවක වුවද රෝගී වූ ඥාතීන්ට හිතවතුන්ට අසල්වැසියන්ට පමණක් නොව නොහඳුනන අයට වුවද සුළුවෙන් හෝ උපස්ථාන කිරීමට යොමු විය යුතුය. සුළුවෙන් හෝ උපස්ථානයක් කරන්න අපි අනිවාර්යයෙන්ම යොමු වෙන්නට ඕන. අපිට යම්කිසි කෙනෙක් උදව් උපකාර කළත් නැතත් යම්කිසි කෙනෙක් රෝගාතුරු තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් එයා වෙනුවෙන් ඒ රෝගියා වෙනුවෙන් අපිට පුළුවන් යම්කිසි දෙයක් සිදු කරන්න. ඒ මහා පින්කමක් සේම බුදු රදුන්ට කරන සැලකිල්ලක් තවේ. ඒක ලොකු පින්කමක්. පින් සිදුවෙන කාරණාවක් වගේම බුදුරජාණන් වහන්සේට සිදු කරනු ලබන සැලකිල්ලක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව. රෝහලක රෝගීව සිටින තම ඥාතියාගේ උපස්ථානයට යන්නෙකු එහි සිටින වෙනත් රෝගීන්ට අවශ්‍ය උපස්ථාන කිරීමද අගය කළ යුතුය. අපේ ඥාතිවරයේ රෝහල් ගත වෙලා ඉන්නකොට අපි රෝහලට ගිහිල්ලා ඉන්නවා. ඒ ඉන්න අතරේ තමන්ගේ ඥාතියා උපස්ථාන කරන අතරෙම සමහර විට තව කෙනෙක් ඉන්න පුළුවන් උපස්ථාන කරන්න කවුරු හරි පැමිණලා නැති රෝගියෙක් ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් අපේ රෝගියාට උපස්ථාන කරන්නට ඕන දේවල් සිද්ධ කරලා ඒ වෙලාවේදී තවත් අපි උපකාර කරන්නට ඕන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් උපකාර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අසන්න තත්ත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාටත් අපිට උදව් කරන්න පුළුවන්. ඒකත් හොඳ ගුණධර්මයක් වෙනවා. මානසික රෝගීන් උමතුවෙන් කරන කියන දේ සමච්චලයට ලක් කරමින් උසුළු විසුළු කරන ඇතැම් පිළිස්ත අප අතර සිටිති. මානසික රෝග ඇති වුණාට පස්සේ ඒ අය උමතුවෙන් එක එක දේවල් කරනවා. එතකොට අපිට ගොඩක් පව් සිද්ධ වෙනවා ඒ අයට සමච්චල් කරන්න කියමු. ඒ අය යම්කිසි හේතුවක් නිසා රෝගාතුරු තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ අයට සමච්චල් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අපිට ගොඩක් පව් සිද්ධ වෙනවා. ඇතමෙක් මේ රෝගීනට කායික හිංසන කිරීමට පවා යොමු වෙති. ඒ වගේ මානසික රෝගාවල් බාධවලට පත් වෙච්ච අයට කායික හිංසා පවා සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරන්නට ගියොත් අපිට විශාල පාපයක් සිද්ධ වෙනවා. ඒ මනෝ විකෘතියකි. අප කල යුත්තේ එම රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කිරීමයි. ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ නිරෝගී බව ඇති කරලීමට සහාය ලබා දීම තමයි අපි සිද්ධ කරන්නට ඕනේ. එහෙමනම් අපි සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 11 ශ්‍රේණිය දෙවනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩමේ ගිලනුන්ට උපස්ථාන කිරීම. ගිලනුන්ට උපස්ථාන කිරීම කියන කරුණ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම පෙන්නපු ආකාරයත් අපේ ජීවිතයට ඒ කරුණු ඒ ගුණධර්මයන් අදාළ කරගනිමින් කටයුතු කරන්නට ඕන විදිහත් පිළිබඳව තමයි මේ තොරතුරු වලින් අපි සාකච්ඡා කළේ. එහෙමනම් ඊළඟ පාඩමෙන් අපි ඊළඟ කොටසින් මේ පාඩමේ අනිත් කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය කිරීමට ඔබට ශක්තිය ප්‍රාර්ථනා කරනවා.